ඔයාලා දත්ත එකතු ලයින්නේ ඊබිස්සස් මයින්ඩ YouTube channel එක විසින් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ හරහා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලා පෙවුනේ account එක හදලා ඔයා document submit කරලා ඒ verification process එකේදී ඔයාලට වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? ඒ ප්‍රශ්න වලට විසඳුම්. විශේෂයෙන්ම ඔයාලා document submit කරාම ගොඩක් වෙලාවට ඔයාලා submit කරන document එක reject වෙන්න පුළුවා. එහෙම නැත්නම් තාමත් under review තියෙනවා නම් ගොඩක් කාලයක් يعني ලොකු කාලයක් වාගේ document under review තියෙනවා නම් ඔයාලට ඒවලට ගන්න පුළුවන් option මොනවාද මේ සියලුම දේවල් මේ වීඩියෝ හරහා ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් ඔයාලට මේ අවස්ථාවේදී මේ ප්‍රශ්න කීපෙම තියෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඉතින් සම්පූර්ණයෙන් බලලා මම කියන step අනුව ඔයාලගේ account එක හරියට full approve කරගන්න පුළුවන්. ඔයා දැන්ටම TVSS Mind YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න නැත්නම් subscribe කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් පෙවුනේ account එක හදලා අපි මුලින්ම කරන්න ඕන දේ තමයි අපි verification ටික කරගන්න ඕනේ. ඉතින් පෙවුනේ account එක අපිට verification දෙකක් කරන් තියෙනවා. එකක් තමයි ID verification එක, අනිත් එක තමයි address verification එක. ඉතින් මේ දෙකම කරගත්තොත් තමයි, කියන්නේ මේ දෙකම approve වුණොත් තමයි අපිට පෙවුනේ account එක full verified කියලා කියන්නේ. ඉතින් ඒ අවස්ථාවක අපිට පුළුවන් eBay කරනවා නම් eBay account එක link කරලා අපිට eBay selling කරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් Fiverr කරනවා නම් Fiverr එකට link කරලා අපිට Fiverr කරන් යන්න පුළුවන්. ඒ වගේම ඕනෙක් platform එක link කරලා අපිට කරන් යන්න පුළුවන් මේ verification දෙක කරගත්තට පස්සේ. ඉතින් ගොඩක් අයට ප්‍රශ්න එන්නේ මෙන්න මේ document දෙක submit කරලා ඒක approve කරගන්න ගියාම. ඉතින් මේ වීඩියෝ හරහා පැහැදිලි කරනවා ඔයාලගේ මේ වගේ ප්‍රශ්න කොහොමද ඇති වෙන්නේ, ඇයි මේ ප්‍රශ්න ඇති වෙන්න හේතු සහ ඒවට විසඳුම් සියල්ලම මේ වීඩියෝ හරහා ඔයාලත් එක්ක එකතු කරගන්නවා. ඉතින් පළවෙනිම කාරණේ තමයි ඔයාලා ගාව document නැහැ. ගොඩක් අය කරන්නේ පෙවුනේ account එක හදනවා. හැදුවට පස්සේ අපිට verified කරන්න ගියාම ඒ අවශ්‍ය කරන document නැහැ. විශේෂයෙන්ම ගොඩක් අය පෙවුනේ account එක හදලා ID verification එක කරන්න යනකොට එයාලා ගාව තින්නේ single ID එක විතරයි. නමුත් පෙවුනේ එක විසින් ඉල්ලන්නේ අපෙන් ID verification එකට passport එකක් හරි භාෂා තුනෙම දින අලුත් ID එක විතරයි. ඉස්සනම් driving license එකක් තිල්ලුවා. දැන් driving license එක approve ගන්නේ නැහැ. ඒකත් reject කරනවා. ඉතින් single ID එක විතරක් තියනවා නම් ඔයා පෙවුනේ account හදන්න ගන්න එපා. ඒකට හේතුව තමයි පෙවුනේ account එක හැදුවත් ඔයා දැන් මතක තියා ගන්න ඕනේ ඔයා ගාව single ID එකක් හරි driving license එකක් විතරක්ම තියෙනවා නම් passport එකක් හෝ අලුත් ID එකක් නැත්නම් ඔයාගේ නමට account හදන්න එපා. එහෙම වුණොත් ඔගලන් ගෙදර කෙනෙක්ගේ මේ වගේ document දෙකෙන් එකක් තියෙනවා නම් ඒකෙනෙත් account එක හදන්න. ඊළඟ verification එක තමයි අපිට තියෙන bank statement එක ලබා දෙන්න පුළුවන් address verification එක විදියට. ඒ වගේ utility bill එකක් ලබා දෙන්නත් පුළුවන්. ඉතින් bank statement එකක් අපිට ගන්න පුළුවන් බැංකුවෙන්. එහෙම නැත්නම් ඔයාලට අපි හරහා bank statement එකක් create කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් පෙවුනිය helpline group එකට. මම ඒකේ link එක description එකේ සහ first comment එකේ දාලා දිනවා. ඒ group එක හරහා පෙවුනිය සම්බන්ධයෙන් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේම bank statement හදා ගන්න අවශ්‍යයි නම් මාව contact කරගන්න. ඉතින් ඒක තමයි ගොඩක් අයට තියෙන ප්‍රධානතම ගැටලුව මේ verification process එකේදී. දැන් අපි බලමු දෙවෙනි ගැටලුව මොකක්ද කියලා. ඉතින් ගොඩක් අය පෙවුනිය account එකක් හදනකොට තමන්ගේ නම වරද්දලා add කරනවා. ඒ වගේම address එක, bank details මේ වගේ තැන් කීපයක්ම වරද්දලා add කරනවා. ඉතින් එහෙම වුණාම අපේ document verify කරගන්න ගොඩක් අමාරුයි. ඉතින් ගොඩක් වෙලාවට නම සහ address එක තමයි ගොඩක් අය වරද්දන්නේ. අපිට මෙන්න මෙතන setting වලට ගිහිල්ලා profile setting වලට යන්න. profile setting වලට ගියාට පස්සේ ඔයාගේ නම සහ address එක බලා ගන්න පුළුවන්. ඉතින් ID verification එක ඉල්ලන්නේ අපේ නම හරිද කියලා බලා ගන්න සහ birthday එක හරිද කියලා බලා ගන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ document submit කරන්න කලින් බලන්න මේ setting වලට ඇවිල්ලා ඔයා දීලා තියෙන නම සහ ඔයාගේ passport එකේ හරි ID එකේ හරි තියෙන නම අකුරක්වත් වෙනස් නැතුව ඒ විදිහටම තියනවාද කියලා. ඒ විදිහටම තියෙනවා නම් ඔයාට පුළුවන් submit කරන්න. ඒ විදිහටම නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම නම edit කරගන්න ඕනේ. ඉතින් මෙතනදී පොඩි ඇටලුවක් තියෙනවා. අපිට නම වෙනස් කරගන්න බෑ. නම වෙනස් කරගන්න නම් අනිවාර්යෙන් live chat එකට යන්න ඕනේ. ඉතින් live chat එකට ගිහිල්ලා පෙවුනේ customer care එක සම්බන්ධ කරගෙන ඔයාට නම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් එහෙම නමේ ගැටලුවක් නැත්නම් ඔයාට document එක submit කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට ගොඩක් අය වරද්දන තැනක් තමයි මේ address verification එක. ඉතින් address verification එකට දෙන්න පුළුවන් අපිට bank statement එක. bank statement එකෙන් තමයි බලන්නේ පෙවුනේ එක address එක හරිද කියලා. ඉතින් ඔයා account එක හදන්න දීපු address එක සහ bank statement එකේ address එක අතර අකුරක හරි වෙනසක් තියෙනවා නම් bank statement එක approve කරන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන edit කියලා option එකක් තියෙනවා. අන්න එතනින් ගිහිල්ලා ඔයාලට පුළුවන්
තමන්ගේ ඇඩ්ඩස් එක වෙනස් කරගන්න. ඉතින් ඔයාලා ඇඩ්ඩස් එක වෙනස් කරගන්න ඕනේ බැංක් ස්ටේට්මන්ට් එකේ ඇඩ්ඩස් එක විදිහටමයි. ඉතින් ඇඩ්ඩස් එකේ තර කලින් කිව්වාගේ කිසිම වෙනසක් නැත්නම් ඔයාලා පුළුවන් බැංක් ස්ටේට්මන්ට් එක වෙරිෆිකේෂන් එකට සබ්මිට් කරන්න. ඉතින් ගොඩක් අයගේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි තමන්ගේ ඩොකියුමන්ට් ටිකත් හරියට දිනනවා, විස්තර ටිකත් හරියට ඇතුළත් කරලා දිනනවා. ගොඩක් වෙලාවට ඩොකියුමන්ට් ඇඩ් කරන්න යද්දී ක්වොලිටි එකක් නැහැ. සමහර වෙලාවට ෆොටෝස් ගාතිය වල ෆ්ලෑෂර් වැදිලා ඒ වගේ හරියට ඩොකියුමන්ට් ක්ලියර් ඕගොල්ලන් ඇඩ් කරන්නේ නැහැ. ඉතින් මම ඔයාලට උදාහරණ දෙකක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි අපි ඩොකියුමන්ට් එක සබ්මිට් කරන්න ඕනේ. ඉතින් මේ තියෙන බැංක් ස්ටේට්මන්ට් එකක් ඔයාලට පේනවාද? බැංක් ස්ටේට්මන්ට් එකක් කියලා හොඳට පේනවා. ඉතින් බැංක් ස්ටේට්මන්ට් එකක් දෙද්දී ඔන්ලයින් ගත්ත බැංක් ස්ටේට්මන්ට් PDF කරලා ඒ වගේ දෙන්න බෑ. මේ විදිහට ප්‍රින්ට් අවුට් ගත්ත ඒවා විතරයි දෙන්න පුළුවන්. ඔයාලට පේනවාද? බෑග්ග්‍රවුන්ඩ් එක හොඳට පේනවා. ඒ වගේම ඩොකියුමන්ට් එක හොඳට පේනවා. මේ විදිහට තමයි ඔයගොල්ලන් බැංක් ස්ටේට්මන්ට් එක ඇඩ් කරන්න ඕනේ. ඒත් එක්කම ඇඩ්‍රස් කියන තැන සහ බැංක් ස්ටේට්මන්ට් එකේ ක්වොලිටි එකද පේන්න ඕනේ. පෙවණියකට අඳුර ගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මේ තියෙන ID verification එකට දීපු පාස්පෝර්ට් එක ඔයාලට පේන ඇති. ඒකේ ඩොකියුමන්ට් එක හොඳට පේනවා, පාස්පෝර්ට් එක හොඳට පේනවා. ඒත් එක්කම බෑග්ග්‍රවුන්ඩ් එකත් පේනවා. මේක රියල් පාස්පෝර්ට් එකක් කියලා එයාලට පේනවා. ඉතින් මේ වගේ අවස්ථාවක අනිවාර්යයෙන්ම මේ ඩොකියුමන්ට් එයාලා ඇප්‍රූව් කරනවා. ඉතින් තවත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ID verification එක ඉල්ලලා ඒකට අවශ්‍ය වෙන ඩොකියුමන්ට් එක සබ්මිට් කරලා ඇප්‍රූව් වෙලා තින්නේ. නමුත් ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක තාම පෙවණිය විසින් ඉල්ලලා නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවක ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. ඔයාලට පුළුවන් පෙවණිය කස්ටමර් කෙයාර් එකත් එක්ක ලයිව් චැට් එකකට ගිහිල්ලා ඔයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම ID verification එක කරලා තින්නේ. නමුත් ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක කරන්න මට මේ විදිහට ඔප්ෂන් එක ඇවිල්ලා නැහැ. ඒක නිසා ඒ ඔප්ෂන් එක ලබා දෙන්න කිව්වහම කස්ටමර් කෙයාර් එක විසින් ඔයාලට ඒ ඔප්ෂන් එක ලබා දෙනවා. ඉතින් එහෙමත් ඔයාලා චැට් කරලා ඔයාලට තාම මේ ඔප්ෂන් එක හම්බෙන්නේ නැත්නම් eBay එකට ලින්ක් කරලා නැත්නම් eBay එකට ලින්ක් කරන්න, 5 එකට ලින්ක් කරලා නැත්නම් 5 එකට ලින්ක් කරන්න. එහෙම ලින්ක් කරපු ගමන් සමහර අයට ඇඩ්‍රස් වෙරිෆිකේෂන් ඔප්ෂන් එක එනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න සමහර අයට තියෙන්න පුළුවන් තමන් ඩොකියුමන්ට් සබ්මිට් කරලා ගොඩ කාලයක් තමන්ගේ ඩොකියුමන්ට් අන්ඩර් රිවයිව් මට්ටමේ තියෙනවා නම්. සාමාන්‍යයෙන් පෙවණියක විසින් අපේ ඩොකියුමන්ට් එක රිවියු කරන්න දවස් 3ක කාලයක් ගන්නවා. ඒ කියන්නේ බිස්නස් ඩේස් 3ක කාලයක් ගන්නවා. ඉතින් මේ කාලය ඇතුළත ඔයගලන්ගේ ඩොකියුමන්ට් එක ඇප්‍රූව් නම් ඇප්‍රූව්, රිජෙක්ට් නම් රිජෙක්ට් කියලා ඔයාලට මැසේජ් එක එනවා. ඉතින් සමහර අයට මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා. ගොඩ කාලයක් තමන්ගේ ඩොකියුමන්ට් අන්ඩර් රිවියු තියෙනවා නම් ඔයාලට ඒත් ගන්න පුළුවන් ඔප්ෂන් එක තමයි චැට් එකකට ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්න පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. ඊට පස්සේ ඔයාගේ ඩොකියුමන්ට් එක ඇප්‍රූව් වුණාද රිජෙක්ට් වුණාද කියලා දවස් 2ක කාලෙකින් රිසල්ට් එකක් එනවා. ඉතින් ඔන්නයි දේවල් තමයි පෙවණිය වෙරිෆිකේෂන් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ප්‍රශ්න සහ ඒවට ආන්සර් සියල්ලම මම මේ වීඩියෝ අර ඔයාලට ලබා දුන්නා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක දැක්වෙනවා නම් ලයික් එකක් දාගන්න, කමෙන්ට් එකක් දාගන්න අතම්තක් කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.